අපි කලින් වීඩියෝ එකේ බැලුවා කොහොමද Moodle කියන learning management platform එක Windows 10 PC එක install කරගන්න කියලා. ඒක ඔයාලා මේ වීඩියෝ බැලුවේ නැත්නම් උඩ තියෙන link එකෙන් මේ වීඩියෝ වලට බලන්න පුළුවන්. ඒක මේකේදී අපි බලමු කොහොමද අපි දැන් මේ අපි install කරගත්ත LMS site එකේ අලුතෙන් users ලා create කරන්නේ ඒ වගේම courses create කරන්නේ කියලා. ඒක මුලින්ම අපි server එක start කරගන්න ඕනේ. ඒක මගේ server එක इन लोकेशन ने तो हमारी सी ड्राइव के मैंने मेरी इधर मूल तीन एप्लीकेशन रन कर रहा अपने तो बोलूँगा अपने लर्निंग मैनेजमेंट सिस्टम में घोड़ा एक्सेस करन तो उन में तो नहीं कि वाला मतलब क्या है ना लो वाला खाली एडमिन अकाउंट क्रिएट करा दिया था ना यूज़र नेम में का पासवर्ड देगा दूंगा तो उधर में तो नहीं वाला पावच कराना होने अन्ना ये दूंगा यूज़र नेम में का पासवर्ड देगा तो उधर खाली नहीं दिया अभी एड्रेस टाइप कर ला लोकल होस्ट तो मैंने मैं भी अभी हदागत साइट टेके लॉगिन पेज जगह अभी वारंग है ना अभी मैं साइट टेक एक्सेस करना था तो मैं तो ना अभी लॉगिन नोने अभी एडमिन यूज़र नेम में पासवर्ड दे दी ना तो अभी यूज़र नेम में कौन है एडमिन डैशबोर्ड एडमिनिस्ट्रेशन पार्ट कर डैशबोर्ड इंटरफेस ऑप्शन में एडमिनिस्ट्रेशन पार्ट කරගැනීම සඳහා එතකොට ඔයාලගේ මේ වම් මත පැත්තේ තියෙනවා ලිස්ට් එකක්. එතකොට මේ ලිස්ට් එකේ මුලින්ම ඩෑෂ්බෝඩ් එකේ තමයි අපි මේ ඉන්න ඉන්ටර්ෆේස් එක. ඊළඟට සයිට් හෝම් එක. ඒක තමයි අපේ සයිට් එකේ මේන් හෝම් එක. දැනට අපි මුකුත් ඇඩ්මිනිස්ට්‍රේෂන් කරලා නැහැ. මුකුත් වෙනසක් මේකට කරලා නැහැ. ඒ නිසා ඔයාලට මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි තියෙන්නේ. ඊළඟට කැලෙන්ඩර් එක. මේ කැලෙන්ඩර් එකේ පෙන්නන ඔයාලා මොනවා හරි ඉවෙන්ට් ඇඩ් කරා නම් ඔයාලගේ LMS එකට ඒ සියලු දේ මෙන්න මේ කැලෙන්ඩර් එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ ප්‍රයිවට් ෆයිල්ස් කියන සෙක්ෂන් එක. මේකදී ඔයාලා LMS එකට අප්ලෝඩ් කරපු මොනවා හරි ඔයාලගේ ප්‍රයිවට් ෆයිල්ස් තියෙනවා නම් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මැනේජ් කර ගන්න පුළුවන්. ඊළඟට ප්‍රධානම දේ තමයි මෙන්න මේ සයිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන පාර්ට් එක. මෙන්න මෙතන තමයි සේරම සෙටින්ග්ස් ටික තියෙන්නේ. ඔයාලට ඔයාලගේ සයිට් එක ඇඩ්මිනිස්ට්‍රේෂන් කරගන්න. එතකොට මෙන්න මේ साइट एडमिनिस्ट्रेशन के ऑप्शन में भी तीनों सेटिंग्स कैटेगरी गुड़ा साइट एडमिनिस्ट्रेशन का मेन एडमिनिस्ट्रेशन सेटिंग्स ठीक है इलाके यूजर्स का संबंध देंगे सेटिंग्स ठीक है इलाके कोर्सेस संबंध देंगे सेटिंग्स ठीक है इटा से ग्रेड संबंध दें इलाके आप इटा में LMS का प्लगइन मोनार इंस्टॉल कर गाने ना ए प्लगइन संबंध दें तीनों सेटिंग्स इलाके अपीयरेंस का अभी में इंटरफेस से के तीनों अपीयरेंस का संबंध दें कर गाने ना स्कैम तीनों में ना मैं ඊළඟට සර්වර් එක සම්බන්ධව අපි මේ ඉන්ස්ටෝල් කරලා තියෙන සර්වර් එකේ පාත් එක සර්වර් එකේ තියෙන සෙටින්ග්ස් වෙනස් කර ගන්න ඕන නම් මෙන්න මෙතන වෙනම සෙටින්ග්ස් කැටගරි එක තියෙනවා. ඊළඟට අපි මේ LMS එකේ තියෙන රිපෝර්ට්ස් මොනවා හරි ජෙනරේට් කර ගන්න එක සම්බන්ධව තියෙනවා මෙන්න මේ හරිය. ඊළඟට ඩෙවලොප්මන්ට් එක. ඒතකොට මේක අපි මේක ඕපන් සෝස් ඇප්ලිකේෂන් එකක් නේද අපිට පුළුවන් අපේම කෝඩ් සෙට් කරලා අපිට මේක වෙනස්කමක් කර ගන්න ඕන කර ගන්න. ඒ වගේම මේ හා සම්බන්ධව තව අපේ තර්ඩ් පාටි ලයිබ්‍රරිස් कनेक्ट करना होना ये संबंधित तीन दिवाल के दिन अपने में डेवलपमेंट सेटिंग्स के सेक्शन के बालू मेरी का इधर ही वीडियो वाले इलाके में इतना पहले ना आपे प्रोफाइल लेकर तो मैं प्रोफाइल लेकर तो आपे तो बोलूँगा मैं प्रोफाइल लेकर एक्सेस कराना इलाके मैसेजेस तीनों नंबर आना आपे प्रोफाइल के प्रेफरेंसेस वेनस कर गाने इलाके तो आपे तो बोलूँगा बिना रोल लेकर स्विच चला बलाना जाना तो आप इन एडमिन रोल लेके बिना रोल लेकर स्विच चला बलाना बोला कुरुमा दे रोल्स वाली අපේ මේ LMS සයිට් එක ඩිස්ප්ලේ වෙන්නේ කියලා. ඊළඟට අපිට ලොග් අවුට් වෙන ඔප්ෂන් එක මෙතන තියෙනවා. ඒතකොට ඊට තමයි අපේ මේ ලර්නින් මැනේජ්මන්ට් සයිට් එකේ මේන් ඉන්ටර්ෆේස් එක පිළිබඳව විස්තරය. ඒතකොට සාමාන්‍යයෙන් අපි ඉන්නේ මේ ඩෑෂ්බෝඩ් එකේ අපි LMS සයිට් එකට මුලින්ම ලොග් කරනවා. ඒතකොට මේ හැටි වලට පේනවා මේ ඉන්ටර්ෆේස් එකේ අපි රීසන්ට්ලි ඇක්සස් කරපු කෝසස්. මොන හරි කෝස් වලට එන්රෝල් වෙලා ඉන්නවනම් අපි ඇක්සස් කරලා තියෙන පිළිවෙලට මෙතන ඩිස්ප්ලේ වෙනවා. එතකොට මෙතන කෝස් ඕවියු එක පෙන්නනවා. අපි එන්රෝල් වෙලා ඉන්න කෝසස් මොනවාද? ලිස්ට් එක.
ఇలాంటి రైట్ సైడ్ పనులు ఇవ్వండి టైం లైన్ ఇవ్వండి అప్పుడే ఎన్నది ఈవెంట్స్ మూడు అప్కమింగ్ ఈవెంట్స్ అప్పుడు మూడు వారి సబ్మిషన్ ఎక్కడ అన్నది అన్ని ఎవరికి మెతన పిన్నాను ఇలాంటి అప్పుడు బలము కోహమని అప్పు మే ఎల్ఎంఎస్ హైటెక్ కోర్సెస్ ఎక్కడ ఇలా ఇప్పుడు అప్పుడు ఎల్ఎంఎస్కి కోర్సెస్ క్రియేట్ కరని పటం కానీ అప్పుడు ములింగ తీయడం అప్పుడు కోర్సెస్ టిక కేటగరైజ్ స్ట్రక్చర్ ఇప్పుడు మమ్మ ఇతనది అప్పు మే సాంపల్ సైట్ ఇది మమ్మ ఇన్నమే స్ట్రక్చర్ భావించగలండి ఇప్పుడు అప్పు ఇన్స్టిట్యూట్ తిన ప్రోగ్రామ్ తో ప్రధాన బ్యాచిలర్ ప్రోగ్రామ్ మాస్టర్ ప్రోగ్రామ్ హెచ్ఎండి ప్రోగ్రామ్ ఇప్పుడు బ్యాచిలర్ ప్రోగ్రామ్ అవురుదు తునక్ తీన మాస్టర్ ప్రోగ్రామ్ అవురుద్ది హెచ్ఎండి ప్రోగ్రామ్ అవురుద్ది ఇక అవురుద్ది అప్పుడు సెమిస్టర్ దిగత్తీనా సెమిస్టర్ పదమి సెమిస్టర్ అప్పుడు కోర్సెస్ దిగత్తీనా సబ్జెక్ట్ దిగా ఏమిటి సెమిస్టర్ సబ్జెక్ట్ దిగత్తీ ఇప్పుడు మిగతా మమ్మల్ని సాంపల్ ఎల్ఎంఎస్సీ క్రియేట్ కరణ కదా స్ట్రక్చర్ ఇప్పుడు మా ములింగ్ మొదలంటే పెన్నలు తిన్నా కోహం తప్ప మీ మెయిన్ కేటగిరీ క్రియేట్ కరాన్ని ఇక అతను మీ సబ్ కేటగిరీ క్రియేట్ కరాన్ని ఈ సబ్ కేటగిరీ అప్పులు ఎక్కువ మీ సెమిస్టర్ వన్ టెన్ సబ్ కేటగిరీ క్రియేట్ కరాన్ని సహా కోహమే కోర్సెస్ ఇండివిజువల్ కోర్సెస్ క్రియేట్ కరాన్ని అన్న మీ సబ్ కేటగిరీ అతులు ములింగ్ వల్ల కోర్సెస్ క్రియేట్ కరగానే ఇది వాళ్ళ గుడ్లో మీద ఆధారం చేయడం కదా ఇప్పుడు మీ యొక్క అల్గమ ఫ్రెష్ ఇన్స్టాలేషన్ కింద వాళ్ళ మినిమే సైట్ హోమ్ ఎక్కడికి వెళ్ళాలి మినిమే సైట్ హోమ్ మీద అన్ని కోర్సెస్ చేయటది వాళ్ళ గుడ్లో అల్గ కోర్సెస్ క్రియేట్ కానీ పడం కదా ఏమంటే వాళ్ళ గుడ్లో మినిమే సైట్ అడ్మినిస్ట్రేషన్ కింద ఆప్షన్ దిగే తీయనా కోర్సెస్ కింద మినిమే చేయటది తీయనా మేనేజ్ కోర్సెస్ అండ్ కేటగిరీస్ కింద ఆప్షన్ దిగ భావించగల ఇప్పుడు మీ ఆప్షన్ దిగేది వాళ్ళ ఏమో మినిమం ఏమది ఇంటర్ఫేస్ ఇప్పుడు వాళ్ళ మీద నేను పులువా వాళ్ళకి కోర్స్ కేటగిరీస్ క్రియేట్ కానీ పడంగా ఇప్పుడు అప్పుడు ములింబ క్రియేట్ కానీ అప్పుడు అల్లు కేటగిరీ యొక్క మీ బ్యాచులర్స్ ప్రోగ్రామ్ ఉంటుంది ఇప్పుడు అప్పు క్రియేట్ న్యూ కేటగిరీ అనో ఇప్పుడు మిథన వాళ్ళ పెన్నను అప్పు పేరెంట్ కేటగిరీ విధిట మీ విధిట మిథన డిఫాల్ట్ క్రియేట్ కలిగిన కేటగిరీ ఇప్పుడు అప్పు అప్పు మీ అల్లుతి కదా కేటగిరీ ఎక్కడ పేరెంట్ కేటగిరీ అన్నా ఇక అప్పుడు టొప్పగా కదన్నే మితని కేటగిరీ ఎక్కడ ఏమైనా ఇక టాప్ కింద ఇద్దరు సెలెక్ట్ కరణ ఇలా కేటగిరీ ఏం లేదు ఇప్పుడు అప్పుడు కేటగిరీ ఏం లేదు అన్ని బ్యాచిలర్ డిగ్రీ ప్రోగ్రామ్ ఇలా పదహారు జిల్లా అన్ని క్రియేట్ కేటగిరీ కింద బటన్ క్లిక్ కర అప్పే మెయిన్ కేటగిరీగా హెదరు ఇప్పుడు ఇలా అప్పుడు తవ కేటగిరీ ఎక్కదన్న మేము బ్యాచిలర్ డిగ్రీ ప్రోగ్రామ్ కింద గతులే ఇయర్ వన్ కింద కేటగిరీ ఇప్పుడు ఆ తప్పి ఇలా క్రియేట్ న్యూ కేటగిరీ ఇప్పుడు మిథన ఇంకా పీలగడ తోరగడనోనే మొన కేటగిరీగా అతలేదు అప్పు మే సబ్ కేటగిరీ అదాన్ని ఇప్పుడు మిథన అప్పు పెన్ను పేరెంట్ కేటగిరీ బ్యాచిలర్ డిగ్రీ ప్రోగ్రామ్ ఇప్పుడు మే కేటగిరీ అప్పు అదాన్ని అప్పు ఇయర్ వన్ కింద కేటగిరీ ఇప్పుడు మిథన అప్పు అప్పు కేటగిరీ కింద ఇయర్ వన్ ఇప్పుడు మిథన వాళ్ళు పెన్న ట్రీ స్ట్రక్చర్ తీయటం బ్యాచిలర్ ప్రోగ్రామ్ అతలు తీయడం అప్పు ఇయర్ వన్ కేటగిరీ ఇప్పుడు మీ ఇయర్ వన్ కి అని కేటగిరీ అతలు అప్పు అదన్నోని అడుగు కేటగిరీగా ఇప్పుడు మిథన అయిపోయిన అప్పు పేరెంట్ కేటగిరీకి తీయట బ్యాచిలర్ డిగ్రీ ప్రోగ్రామ్ ఇయర్ వన్ ఇప్పుడు అప్పుడు మీ పేరెంట్ కేటగిరీకి వెనస్కర కనుకోవాలని అప్పుడు కూడా మిన్న మేహరి వీళ్ళు అప్పు తీయన కేటగిరీ వన్ దిగల వెనస్కర కను అప్పు ఇయర్ వన్ అయితే అతలు అదనవా సెమిస్టర్ వన్ కి అని కేటగిరీ అన్న ఏమి తిరుగుతామో అప్పుడు కేటగిరీస్ సబ్ కేటగిరీస్ అప్పుడు మీ ఎల్ఎంఎస్ అతలే క్రియేట్ కరగానే పులువంగా వెళ్ళింది ఇప్పుడు ఇలాగ మమ్మీ స్ట్రక్చర్ సంపూర్ణంగా అన్నా ఇయర్ వన్ ఇక్కడ మీదలా అవేది ఇప్పుడు వాళ్ళు పులువం అని పార్ట్స్ టిగా ట్రై కరన్నా ఇప్పుడు అప్పుడు మేము బ్యాచ్ ప్రోగ్రామ్ చదువులు తీనా ఎస్ తూణ ఇప్పుడు మంది ఎమ్మితనది బ్యాచ్ ప్రోగ్రామ్ చదువులు అదండి అనో తవ ఇయర్ ఇయర్ టూ కియన సబ్ కేటగిరీ ఇలా అదన్నోనే ఇయర్ త్రీ కింద సబ్ కేటగిరీ ఇక తదన్న బ్యాచిలర్ ప్రో బ్యాచిలర్ డిగ్రీ ప్రోగ్రామ్ కింద చదువులు ఇయర్ త్రీ సబ్ కేటగిరీ
ඊළඟට ඊය වන් එක තුලේ අපි තව දන්නවා කෙමිස්ට්‍රි 2 කියන සබ් කැටගරි එක. ඊය වන් එක තුලේ අපිට එන්න ඕන සෙමිස්ටර් 2 එක. තොර දෙන්නම හදලා තියෙනවා අපේ බැචලර් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඊය වන් එක ඊය 2 එක ඊය 3 එක. ඊය වන් එක තුල සෙමිස්ටර් 1 එක සෙමිස්ටර් 2 එක. ඊළඟට අපි අපේ ස්ට්‍රක්චර් එකට අනුව අපි කෝස් ක්‍රියේට් කරගන්නවා සෙමිස්ටර් 1 එක තුලේ කෝස් B111 කෝස් B112. ඒ කියන්නේ බැචලර් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙමිස්ටර් එකේ ෆස්ට් කෝස් එක. ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙමිස්ටර් එකේ සෙකන්ඩ් කෝස් එක. මේ විදිහට තමයි අපි මේ කෝස් නම්බරින් එක කරලා තියෙන්නේ. එතකොට අපි පළවෙනි තමයි සෙමිස්ටර් 1 එක ඇතුලේ ක්‍රියේට් කරගන්න ඕනේ කෝස් එකක්. එතකොට මේ සෙමිස්ටර් 1 එක ඇතුලේ කෝස් එක ක්‍රියේට් කරගද්දී ඔයාලට මෙන්න මේ පැත්තෙන් පෙන්වනවා සෙමිස්ටර් 1 කියන කැටගරි එක ඇතුලේ කෝස් ක්‍රියේට් කරන්න ඔප්ෂන් එක. එතකොට මෙතන ක්‍රියේට් නිව් කෝස් එනවා. ක්‍රියේට් නිව් කෝස් ගිහිල්ලා අපිට පුළුවන් අපේ කෝස් එකේ ෆුල් නේම් එක දෙන්න. ඒකවත් මෙතන දෙන්න ඕනේ අපේ කෝස් එකේ ෆුල් නේම් එක. එතකොට අපේ කෝස් එකේ ෆුල් නේම් එක ගන්නේ කෝස් B ఫుల్ నేమ్ ඒ CSV ෆයිල් වලදී අපි පාවිච්චි කරනවා. එතකොට මම මෙතන කෝ ෂෝට් නේම් එක විදිහට දෙනවා B111. ඊළඟට කැටගරි එක පෙන්නනවා year 1 semester 1 කියන කැටගරි එක ඇතුලේ තමයි මේ කෝස් එක හැදෙන්නේ. එතකොට කෝස් visibility එක show. එතකොට මේ start date එක end date එක අපිට ඕන නම් දෙන්න පුළුවන්. එතකොට මම මෙතනදී මේ start date එක end date එක align කරනවා. End date එක disable කරනවා. ඊට වලට ඕන නම් මෙතන කෝස් වෙන පොඩි description එකක් දෙන්න පුළුවන්. ඊළඟට කෝස් එකට මොකක් ඉමේජ් එකක් තියෙනවා නම් ඒ ඉමේජ් එක සෙට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි සේව් වෙන රිටර්න් ගියාට පස්සේ අපිට මේ කෝස් එක අපේ කැටගරි එකේ ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. අපි දැන් දෙවෙනි කෝස් එකක් දැන් ක්ලික් කරමු. කෝස් B112 කියන එක. තුර එතන දෙන ෂෝට් නේම් එක තමයි B112. එතකොට අර විදියටම අපි end date එක disable කරනවා. මෙතනම description එක add කරන්න. Save and return ඊට පස්සේ ඔයාලට බලන්න semester 1 කියන category එක ඇතුලේ අපි මේ add කරමු courses ටික බලලා ගන්න. එතකොට ඔයාලට මෙතන පේනවා course order එක වෙනස් වෙලා තියෙනවා. අපිට මේ order එක හදන්න පුළුවන් මෙන්න මේ option එකෙන්. Move up කියන එකෙන් අපිට පුළුවන් අපේ පළවෙනි course එක මුලින් display කරන්න, දෙවෙනි course එක මුලින් display කරන්න. එතකොට දැන් මේ අපි LMS site එකට courses දෙකක් add කරගෙන ඉන්නේ. එතකොට bachelor program එකේ year 1 එකේ semester 1 එකට අපි add කරගත්ත courses දෙක. එතකොට දැන් අපි බලමු අපේ dashboard එකට ගිහිල්ලා අපි කොහොමද මේ courses ටික dashboard එකේ display කරන්නේ කියලා. එතකොට දැන් අපි normal විදිහට dashboard එකට ආවට පස්සේ මෙතන අපිට courses සම්බන්ධයෙන් මොකක් option එකක් පෙන්වන්නේ access කරන්න. එතකොට අපි ගිහමු site home එකට. එතකොට site home එකේ පෙන්නනවා අපි දැනට හදලා තියෙන courses දෙක. එතකොට අපේ courses categories මුකුත් දැනට මේකේ display වෙන්නේ නැහැ. එතකොට අපිට මේ courses display වෙන විදිය පස්සේ අපිට edit කරගන්න පුළුවන් appearance වලින්. අපි ඒක බලමු පස්සේ අපි දැනට බලමු කොහොමද courses create කරන්නේ. සහ ඒ සම්බන්ධව තියෙන මූලික settings මොනවද කියන්නේ. එතකොට අපි මේ create කරගත්ත courses වලට අදාළ main category අපි මේ LMS interface එකේ පෙන්නන්න ඕන. අපි ඒක enable කරගන්න ඕනේ මේ dashboard එකේ තියෙන ඔප්ෂන් එකක් අපිට customize this page කියන ඔප්ෂන් එක. එතකොට ඕක අපි මුලින්ම enable කරන් ඉන්න ඕනේ. enable කරලා අපි යන්න ඕනේ site home එකට. site home එකට ගියාට පස්සේ අපිට එතනින් add කරන්න පුළුවන් මෙන්න මේ add block කියන category එක යටතේ
අපිට තියෙනවා මෙන්න මේ කෝස් කියන ඔප්ෂන් එක. මේ කෝස් කියන ඔප්ෂන් එක ඩබල් ක්ලික් කරාම ඔයාලට මේකත් ඩිස්ප්ලේ වෙනවා කෝස් කැටගරිස් කියන එක. එතකොට මේ කෝස් කැටගරිස් කියන එකට අදාළ සෙටින්ග්ස් අපිට වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ ගියා icon එකට ගියාට පස්සේ මෙතන තියෙනවා configure course categories block කියලා. මෙන්න මේ course categories block කියන එකෙන් අපිට පුළුවන් මේ course category කියන block එකට අදාළව තියෙන settings ටික වෙනස් කරගන්න. එතකොට මෙතන ඔයාලට පෙන්වනවා where this block appears. එතකොට මේ original block location එක තමයි front page එක. එතකොට අපේ front page එකේ මේ block එක display වෙනවා. එතකොට page context එක අපි මොන page වලද මේක display කරන්න ඕනේ? එතකොට මේක front page එකේ විතරද? එහෙම නැත්නම් අපි මේ category එක site එක හරහාම පෙන්වන්න ඕන නම් display throughout the entire site තෝරගත්තට පස්සේ මේ සම්පූර්ණ site එකේ මේ category එක පෙන්වනවා. එතකොට සාමාන්‍යයෙන් මේ course categories ටික සම්පූර්ණ site එකෙන් පෙන්වන එක අපිට course එක පාවිච්චි කරද්දී ඇත්තටම user friendly ගතියක් තියෙනවා. ඒකෙන් අපි මේක entire site එක පුරාම display කරනවා. එතකොට default region එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙතන. press කරගන්න පුළුවන් right side එකේද එතකොට මෙතන option එක අපිට available වෙන right side එක විතරයි ඊළඟට default weight එක මේ default weight එකෙන් කියන්නේ අපි right side එකේ කොයි හරියේද මෙන්න මේ course category එක පෙන්වන්න ඕනේ මේ block එක පෙන්වන්න ඕනේ එතකොට අපි මේක මුලින්ම පෙන්වන්න ඕන minus 10 select කරගන්න පුළුවන් එතකොට block කීපයක් block කීයක් තිබ්බත් අපි මේ තියෙන බ්ලොක් එක තමයි මුලින්ම ඩිස්ප්ලේ වෙන්නේ. يعني උඩින්ම ඩිස්ප්ලේ වෙන්නේ අපේ මේ බ්ලොක් එක. එතකොට on this page. එතකොට අපි දැන් මේ ඉන්න page එකේ. يعني අපි මේ site home එකේදී අපි කොහෙද මේක visible කරන්න ඕනේ? කොයි විදියටද මේක පෙන්වන්න ඕනේ කියලා මෙතනින් ඔකට ටිකක් අහනවා. එතකොට මෙතනදී මම මෙන්න මේ site home කියන එක ඇතුලේ අපේ මේ බ්ලොක් එක visible කරන්න ඒක මම hide කරනවා. ඒක ඇයි කියලා මම ඔයාලට පස්සේ video එකේදී කියන්නම්. එතකොට මෙතන මම save changes කරාට පස්සේ අපේ settings ටික save වෙනවා. මෙතන අරබුලන් ආයෙත් අපේ dashboard එක dashboard එකේ ගිහින් මෙතන stop customizing දෙමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ LMS එක ඇතුළේ තියෙන course categories මොනවාද කියලා. එතකොට මෙතන bachelor degree program එක select කරගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා මේ create කරපු years ටික. දැන් ඉය කියන කැටගරි එක ඉය 1 කියන කැටගරි එක ඇතුලේ අපි හදපු semester 1 කැටගරි එක තියෙනවා. ඊට semester 1 කැටගරි එක ඇතුලේ අපි හදපු courses දෙක තියෙනවා. ඊළඟට අපි බලමු මොනවාද මේ courses වලට add කරන්න පුළුවන් activities events මොනවාද මේ LMS එකේ available කියලා අපි බලමු අපේ ඊළඟ video එක.